ඇතුමනි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට මමත් ඒ වගේම ලක්ෂ්මන් සෙනවිරත්න ගරු මන්ත්‍රීතුමත් ඒ වගේම ඉන්දික බණ්ඩාරනායක ගරු මන්ත්‍රීතුමත් අද මේ රජයට සහාය ලබා දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි එකතු වෙලා තියෙනවා. අපි එහෙම එකතුවීමට බලපාපු කරුණු රාශියක් තියෙනවා ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම පාලිමේන්තු ඉතිහාසේ ඒ වගේම මේ රටේ දේශපාලන ඉතිහාසේ පාලිමේන්තුව සහ පාලිමේන්තුව අක්‍රීය වෙලා විධායකයේ විවස්ථාදායකයේ අධිකරණය කියන මේ අංශ තුනම එකිනෙකට අසමාන කාරණා මත ගැටෙමින් පාලිමේන්තුවේ සිදුවීම් මාලාවම මේ රටේ ජනතාව දන්නව ගරු කතානායකතුමනි. ඒ වගේම රටේ ඇතිවෙච්ච දේශපාලන අස්ථාවරයේ මේ රටේ හැම පැල්පතකම හැම මන්දිරයකම ඉන්න හැම මිනිහෙකුටම ඒ දේශපාලන අස්ථාවරයේ දැනුණා. ඒ දැනිච්ච දේශපාලන අස්ථාවරයේ ගරු කතානායකතුමනි අද අපේ රටේ ජනතාවගේ කර මත ඇඟ මත පැටවිලව දුප්පත් ජනතාවට බදු වශයෙන් දුප්පත් ජනතාවට තමන් පාරිභෝජනය කරන බහණ්ඩ වශයෙන් ඒ වගේම බදු ගෙවන්නන්ට බදු වශයෙන් එයි බර ඔවුන්ගේ ඇඟට අද පතිත වෙලා හමාරයි ගරු කතානායකතුමනි. තවදුරටත් ගරු කතානායකතුමනි මේ රටේ වගකීමිතු දේශපාලන පක්ෂයක් ඇටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒ වගේම අපි මේ පාර්ලිමේන්තුවට ගරු කරන පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපි දිවුරා පොරොන්දු වූ කාරණා පිළිබඳව ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපට ලොකු වගකීමක් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගකීමේදී සමහර කුඩා වූ දේශපාලන පක්ෂ ඔවුන් හැසිරුණු ආකාරයේ ඔවුන්ගේ දේශපාලන විඥානය පිළිබඳව ඒකට අපේ ගරුත්වයක් තිබිය යුතුයි ගරු කතානායකතුමනි. ඒකට අපි අගයක් එකතු කළ යුතුයි ගරු කතානායකතුමනි. ඒ නිසා මම විශේෂයෙන්ම අපේ පක්ෂේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මෛතුමා අපේ අනුශාසක මහින්ද රාජපක්ෂ මෛතුමා අපි ඒ අයත් සමග අපි කටයුතු කිරීමේ කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දැන් නම් මම දන්නේ එතුමා වෙනත් පක්ෂයක සමාජික වෙලා කියලා තමයි මම මාධ්‍යෙන් දැක්කේ. මම හිතනවා තවත් ඔබ අපේ ගරු අනුශාසකවරයා කියලා මම අදත් කල්පනා කරනවා. ගරු කතානායකතුමනි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපේ ලොකු වගකීමක් තියෙනවා ගරු කතානායකතුමනි. අතිගරු ජනාධිපතිතුමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ පාක්ෂිකයිනුත් අපි ආරක්ෂා කිරීම හරියට ගරු කතානායකතුමනි අපි අර බාන්දුරා මලට වැටුණු කෝඳුරුව වගේ අපි බාන්දුරා මල වැහිලා කෝඳුරුවට එන්න විදියක් නැහැ. මේකට සුලි සුලඟක් එන්න ඕනේ. එහෙම නැත්නම් මේ බාන්දුරාමල කැඩිලා පෙති කැඩිලා විසිරිලා යන්න ඕනේ ගරු කතානායකතුමනි. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව හැටියට ඒ තරමටම අසරණ අන්ත අසරණ භාවයකට පත් වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මෙයාලට මේ පක්ෂය ගැන මේ මැදින් පීදිච්ච අය ගරු කතානායකතුමනි මම උපතින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මගේ පියා අවිස්සාවේල්ල සංවිධායක මොවුන්ට මතක නැහැ ගරු කතානායකතුමනි. මම 1979 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවිස්සාවේල්ල ආසනයේ නගර සභාවට ඉල්ලුවේ තාත්තයි මමයි අපේක්ෂකයෝ නැති කාලේ 1989 ගරු කතානායකතුමනි මම මොනරාගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 48ක් පවත්වන්නේ නැති ඔකුරු ඡන්ද මධ්‍යස්ථාන තියෙන ඡන්ද මධ්‍යස්ථාන නියෝජිත 7 දෙනෙක් මරපු කාලේ ඒ දිස්ත්‍රික්කයේ ගරු කතානායකතුමනි මම අපේක්ෂකයෙක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් උනේ ගරු කතානායකතුමනි. එදා අපට කිසිම නායකයෙක් ඡන්ද දෙන්න කිව්වේ නැහැ. කිසිම නායකයෙක් අපේ දිස්ත්‍රික්කවල ඇවිල්ලා අපට කවුරක්වත් කිව්වේ නැහැ ගරු කතානායකතුමනි ඡන්ද දෙන්න කියලා. අපි තනියම ගිහිල්ලා අපි ඒ දිස්ත්‍රික්කවල අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිල් පාට කොඩිය ගත්තේ රාජ්‍ය බලයටත් ඒ වගේම කැලේ නීතියටත් එරෙහිව අපි ඒ ගත්ත නිල් පාට කොඩිය අපි ප්‍රජා හිතිය නැති
ප්‍රජාහිතිය නැති සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය කරන්න අපි දායකත්වයේ දුන්න ගරු කතානායකතුමනි, ඒ විතරක් නෙමේ ගරු කතානායකතුමනි, චන්දිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ජනාධිපතිනිය කරන්න අපි අපි ලබා දීපු දායකත්වය මං හිතන්නේ මේ මංගල සමරවීර හැමතුමා දන්නවා, එස්පී දිසානායක හැමතුමා දන්නවා ගරු කතානායකතුමනි. අපි 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 ගරු කතානායකතුමනි, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානයේ ඉඳලා අංක දෙක කොළඹ දිස්ත්‍රික්කයේ ස්ටැන්ලි තිලකරත්න මහත්තයාගේ බලමණ්ඩලේ මමයි තාත්තයි දෙන්නම සමාජිකව හැටියට හිටියා. එදා පාර්ලිමේන්තුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් මගේ තාත්තා ඉල්ලුවා අපේ අම්මට ගරු කතානායකතුමනි, අපේ පවුලේ නෑ ඔයවිල්ලා කිව්වා. මොකද මේ තාත්තයි පුතයි දෙන්නම මේ වෙලාවේ ඡන්දෙට දාන්නේ? කවුරුත් නැති වෙනව නේද? උඹට කවුරුත් නැති වෙනව නේද? එහෙම කියද්දි ගරු කතානායකතුමනි, මගේ අම්මගේ වචනේ ධෛර්යය, මගේ පුතා පාර්ලිමේන්තුවට යනවා කිව්වා. ගරු කතානායකතුමනි, අපි ජීවිතේ පරදුවට තියලා මේ පක්ෂයට ප්‍රජාහිතිය නැති සිරිමා බණ්ඩාරනායක මැතිනිය, ඒ වගේම ගරු කතානායකතුමනි, දුව යනකොට පුතා යනකොට බෑන යනකොට අපි අඩියක්වත් අපි සෙලෙව්වේ නැහැ. අවුරුදු 17ක් විපක්ෂයේ හිටියා. මගේ රංජිත් මත්තු බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඉන්නවා, එතුමයි මමයි නයයි පොළඟයි වගේ අපි එතුමයි මමයි ගහගෙන රණ්ඩු වෙලා මගේ පස් දෙනෙක් අදත් තෙල්ලුංගස් 17ක් තව ඉන්නවා පොලිමේ යන්න. 4 දෙනෙක් මගේ පුතා බේරගත්තා. මේ 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 ඉඩන් නඩු නෙමෙයි මේවා, මතක තියාගන්න. මේවා ඉඩන් නඩු නෙමෙයි, මේවා ගේම් ගහලා ඩීල් ගහලා නෙමෙයි, මතක තියාගන්න. මේවා දේශපාලන අරගල. අද මේ නයාටයි පොළඟටයි එකට වාඩි වෙන්න සිද්ධ වුණා ගරු කතානායකතුමනි. මේ ගලපු ගම් වතුරේ එක කෙහෙල් කොට අපර නගින්න සිද්ධ වුණා. එහෙම නගින්න සිද්ධ වුණේ ඇයි? ගරු කතානායකතුමනි, අපිව මේ පක්ෂය අපේ සංවිධායකවරු 100ක් විතර මට කතා කරා. අපේ වැඩබිම්වල ඉන්න සහෝදරයෝ කතා කරා. වෘත්තීය සමිති නායකයෝ කතා කරා. අද ගරු කතානායකතුමනි, අපි වැටට තියලා අමුඩේ ගහලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අපිට ඉස්සරහට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ. එක්ක ගරු කතානායකතුමනි අමුඩේ ගලවන්න ඕනේ, නැත්නම් වැට කපන්න ඕනේ. දෙකෙන් එකක් කරන්න ඕනේ. කරන්න දෙයක් නැහැ. එක්ක වැට කපන්න ඕනේ, එක්ක අමුඩේ ගලවන්න ඕනේ. දෙකෙන් එකක් කරන්න ඕනේ ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, අපි 2001 මැතිවරණේ මොනරාගල දිස්ත්‍රික්කයේ මමයි අපේ සුමේද මැතිනිය ඉන්නවත් දන්නේ නැහැ, සුමේද මැතිනියයි පුෂ්ප කුමාරයි අපි 3 දෙනා ගරු කතානායකතුමනි, හම්බන්තොට පරදිනකොට අත්තනගල්ල පරදිනකොට අපි මොනරාගල දිස්ත්‍රික්කේ විතරයි නිල් බැච් එක තිබ්බේ. අපි මොනරාගල දිස්ත්‍රික්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරා. ගරු කතානායකතුමනි, එහෙව් අපට කරපු දේවල් මම මෙතන කියන්න යන්නේ. මම ස්තුතිවන්ත වෙනවා මොනවා වුණත් අපේ හිටපු ජනාධිපතිතුමා, මට ඔබතුමා මට දුන්නා කැබිනට් ඇමතිකමක් මට දුන්නා. ඒක ඇත්ත, මම ඒකට ගරු කරනවා ඔබතුමාට. හැබැයි ඔබතුමාට ගරු කරත් ඔබතුමා වටේ ඉන්න වෘකයන් සහ සුනකයන් එක්ක මේ ගමන යන්න බෑ. මේ ගමන යන්න බෑ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට මම ගරු කරනවා. එතුමා මට අතපය දිගෑරලා වැඩ කරන්න ඇමතිකම් දුන්නා. ගරු කතානායකතුමනි, වෙල්ලස්සේ අහිංසක ජනතාව මේ අවුරුදු 200 පිරෙනවා 1818 කැරැල්ලට සුද්ධ කඩපු පිටකොන්ද කෙලින් කරන්න මොනවද අපට දීපු ඇමතිකම්? මට කැලේ ඇමති, පුෂ්පෙට පොල් ඇමති, සුමේදට කිහිලිකරු ඇමති. තේරුණාද? ගරු කතානායකතුමනි, අපට හම්බුනේ එහෙමයි. මම වල් ඇමති, පුෂ්පයා පොල් ඇමති. හරිද? හරිද? වල් කියන්නේ කැලේ. යකෝ වල් කියන්නේ කැලේ. තේරුණාද? සිංහල භාෂාවේ වචන දැනගලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කලින්. තේරුණාද? ඊළඟට කිහිලි කරු ඇමති. ගරු කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි ගරු කතානායකතුමනි. පක්ෂපාට නෙමෙයි අද මේ රටේ ජනතාවට ඕනේ. මේ රටේ ජනතාව හැම එකම රජ කෙරෙව්වා. ගරු කතානායකතුමනි, මේ රටේ ජනතාව අර අගමැති කරා, මෙයා ජනාධිපති කරා, පවුල් පදනම්, පවුල් පවුරවල් මේවා බැන්දා, බලකොටු බැන්දා.
ඔක්කොම චන්ද ලක්ෂක නම් ගොඩ ගහගත්ත ගෝනි ගනම් ගොඩ ගහගත්ත. ගරු කතානායකතුමනි, අහිංසක මිනිස්සු රජ වුණේ නෑ. අහිංසක මිනිස්සු රජ වුණේ අපේ ජීවිත කාලේ. ඒ සුද්ධ කඩුව පිටකොන්ද වෙල්ලස්සේ කෙලින් කරන්න මට යම් කිසි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. මේ රජය පසුගිය රජයට දෙයකට මගේ ගෞරවයක් තියෙනවා. මට අපේ ආණ්ඩු කාලේ මම වැඩ කරනකොට මට වැඩ කරන්න දුන්නේ නෑ. හැබැයි මට රංජිත් මද්දු බණ්ඩාරවත් ආනන්ද කුමාරසිරිවත් මට එරෙහි වුණේ නෑ. වැව් 200ක් අපි හැදුවා. වැව් 200ක් හැදුවා. මේ ආණ්ඩු පහුගිය ආණ්ඩුව වැඩ කරේ නෑ කිව්වට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් වැව් 200ක් අපි ආරම්භ කරා. ඒකෙන් 100ක් හදලා ඉවරයි. පහළ උමා ඔය අපේ තියෙන සුන්දරම නගරේ බණ්ඩාරවෙල ඒක ගිල්වලා අධ්‍යාපන නගරේ සෙන් තෝමස් සෙන් ජෝසප් ආමි ස්කූල් එක ඊළඟට ගරු කතානායකතුමනි මේ ගුරු විද්‍යාලය මේ මහා සංචාරක නගරයේ ජිල්වල වතුර ටික හම්බන්තොටට ගෙනියන්න හැදුවා. හරිද ගරු කතානායකතුමනි, අපි ඒක නැවැත්වුවා දිනසී ආණ්ඩුවේ. අලිකොටේ වැව හදලා ඉවරයි අක්කර අඩි 9000ක්. හඳපානදල ව්‍යාපාරයේ අක්කර අඩි 5000 ඉඳලා 15000 දක්වා වැඩි කරලා ඉවරයි. ඊළඟට අපි බලහරුව කුඩා ඔය ජලාශය සිංහලයාක මහරා කිලෝමීටර් 38ක ඇලක්කපල ගරු කතානායකතුමනි අක්කරාඩි 25000ක මහා ජලාශයක් නිර්මාණය කරලා ඉවරයි ගරු කතානායකතුමනි. එහෙමනම් ගරු කතානායකගේ ඒ මහා වැවුතුන ආශ්‍රයෙන් කුඩා වැව් 100ක් අපි ආරම්භ කරලා ඉවරයි ගරු කතානායකතුමනි. අපට ඕනේ අපේ දිස්ත්‍රික්ක ජනතාවට වැඩ කරන්න. මට ඇමතිකම් තිබුණත් එකයි නේද මේ කවුද කියලා වැහුණා මට. ඕලා හිතන්නේ තමයි යුඑන්පීට එහෙම ආවා කියලා. තේරෙනවද? ඕලා හිතන්නේ එපා. රජයට උදව් කරනවා දේශපාලන ස්ථාවරය ඇති කරන්න. දේශපාලන ස්ථාවරය ඇති කරන්න. තව එකක් යුඑන්පීෙන් අපි ආණ්ඩුව ගන්න චන්දිකා මැතිනිට එදා අර්ජුන රණතුංග මහත්තයා දන්නවා මම ලක්ෂ 100ක් ගෙනෙලා දුන්නා. ඔබතුමා සාක්ෂි දරනවා. අපි මේ පෙළපාලි කරන්න අපි අපේ ධනය ශ්‍රමය කාලේ මගේ පියාගේ කාලේ ඉඳලා අපි වීදම් කරපු ගොඩනැගු මේ පක්ෂය ගරු කතානායකතුමනි අපේ පාක්ෂිකයි පක්ෂය ආරක්ෂා කරන්න අපි මේ මහා දැවැන්ත පෙරමුණකට ජයග්‍රහයි පෙරමුණකට අපි අද සම්බන්ධ වෙලා තියෙනවා කියන එක හොඳයි.